සියලුම ගෞරවය මහිමය ත්‍රිඑක දෙවිඳුන් හට දෙමින් හිමිදිරි භාවනාවට ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් ලෙසට මෙය නිසාන් මාසය නැතිනම් ආබිබ් මාසය එදා පරිහරණය කරන්නට පටන්ගත් දින දර්ශනයේ හැටියට මාසවල පටන් ගැන්ම එනමුත් පොදු භාවිතාව තුල අප්‍රේල් මාසය දේශීය සංස්කෘතියට අනුව බක් මාසය බයිබලීය පදනමට අනුව පාස්කුව එමෙන්ම අස්වනු මංගල්‍යයන් ස්විශේෂී මංගල්‍යයන් පවත්වපු කාලවකවානුව අප දේශීය සංස්කෘතියන් වලට අනුකූලව මේ සමය තුල පවතුන් ලබන්නා වූ සමහර දෑ මැවිල්ල මුල් කරගත්තා වූ උත්සව එහා බැඳුණු කාරණා ක්‍රියාත්මක වෙමින් පවතින වකවානුව හැබැයි මේ උත්සවයන් දෙක අතර කිසිදු ආකාරයක සම්බන්ධතාවයක් නම් නැහැ යෙරමියා හතේ දහ අටට අනුව දෙවිඳුන් පැවසුවේ මා කෝප කරවන හැටියට ඔවුන් අහස් දේවිය හට කැවුම් පිළිල කරන බව දරුවෝ දර එක් කරන බවත් පියවරු ගිනි මොලවන බවත් ස්ත්‍රීන් පිටි අනන බවත් එහිදී සඳහන් වී තිබෙනවා එලෙසින්ම එය දෙවිඳුන් කෝප කරවන ක්‍රියාවලියක් හැටියටයි ලියවිල්ල හුවා දක්වන්නේ චාරිත්‍රානුකූල වත්පිළිවෙත් නොව දෙවිඳුන් විසින්ම දෙනු ලැබුවා නියෝගයන් පවතුමින් උන්වහන්සේගේ සෙනඟගේ සුභසිද්ධිය උදෙසාම පැවතිය යුතු විශේෂ මංගල්‍යයන් ඒ තුල ගැඹුනේ ආශිර්වාදය සමෘද්ධිය මෙන්ම විශේෂිතම කරුණ දෙවිඳුන්ට නමස්කාර කිරීම ගෞරව කිරීම මාර්තු අප්‍රේල් සමය තුල බාර්ලි අස්වැන්න නෙලන කාලය ඊශ්‍රායෙල් ගොවීන් ලෙවි කතාව 23 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදයට අනුව අලුත් ආහාර පූජාවක් ස්වාමීන් වහන්සේට ඔප්පු කරපල්ලා එය පිළියෙල කරගන්නට ඕන ආකාරය ඒ සඳහා භාවිතාව දෙවිඳුන්ගේ නියෝගය තුල අන්තර්ගතව තිබුණා සබත් දවස් 7 වහතක් පසු කර 50 වෙනි දවස පෙන්තකොස්ත දවසේදී අලුත් ආහාර පූජාවක් ඔප්පු කිරීමේ පිළිවෙතක් එදා තිබුණා මෙම ක්‍රියාවලිය අහා ඉඳුරාම බැඳුණු සත්‍යතාවය ක්‍රියා දෙවෙනි පරිච්ඡේදය තුලින් දිගහැරෙනවා සුද්ධාත්මයන්න් වහන්සේ කරණ කොටගෙන ජනිත වූ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීර නැමැති සභාව තුල එහි අවසාන ඉලක්කය කරා යෑමේදී මෙම අලුත් ආහාර පූජාව තේව රොටි දෙකක් හැටියට යේසු ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමේදී ඔසවගුණ ලබන ක්‍රිස්තුස් වහන්සේ තුල මලා වූ ක්‍රිස්තුස් වහන්සේ තුල ජීවත් වෙන කාණ්ඩය හැටියට පත් වෙනට යනවා ඒ එසේ වීමට නම් 2 කොරින්තිය 5:17 සඳහන් වෙන විදිහට ක්‍රිස්තුස් වහන්සේ තුල පැවතීමත් අලුත් මැවිල්ලක් හැටියට උන්වහන්සේගේ කැමැත්ත දිනපතා කරන්නා වූ අලුත් ආහාර පූජාවක් ඔප්පු කරන්නා වූ යාන්ත්‍රණයක් හැටියට එතුම් දරුවන් පත් විය යුතුයි ඉදිරියට යා යුතුයි දෙවිඳුන්ගේ කැමැත්ත කිරීමෙහිලා දිනපතාම අලුත් ආහාර පූජාවක් හැටියට අපි උන්වහන්සේට ඔප්පු වෙමු නමස්කාර කරමු ගෞරව කරමු